ආයිබෝන් බොහොම අභිමානනීය දිනයක් අපිට නිදහස ලැබිලා වසර 71ක් ගත වෙද්දී ඒ දිනේ බොහොම අභිමානනීය ලෙස එහි ජාතික දිනය කොළඹ ගාලු මෝදුර පිටියේදී සමරන්න සූදානම් වන මොහොත මේ මොහොතේදී අපි සූදානම් වෙන්නේ ජාතික දිනය පිළිබඳව ඔබව තවදුරටත් දැනුවත් කරමින් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට හතයි කාලෙන් අපි අද සාකච්ඡා කරනවා නිදහස කුමක්ද එහි අර්ථය කුමක්ද කියන කාරණා පිළිබඳව කලා කේන්ද්‍රයේ එඩ්වින් ආර්යදාස මහතා සමග I want ඔබ අහනවා නිදහස කියන්නේ කුමක්ද ඒක ඉතා සරලව කිව හැකියි කිසිම සතෙකුට සිව්පාවකට හෝ මිනිසෙකුට යම්කිසි බලකිරීමකින් තොරව ඒ බලකිරීම ආයතනයකින් හෝ සිසු පුද්ගලයෙකු හෝ වෙනකින් හෝ විය හැකි එවැනි බලකිරීමකින් තොරව තමන් කැමති විදියට ජීවත් වෙන්න හැක්නම් එතන නිදහස තියෙනවා නිදහස කියන්නේ සිය සිතුවිලිවලට එකඟව ජීවත් වෙන තියෙන වරමයි අපි කියමු වනගහණයෙන් අල්ලගන්න සතෙක් මේ සතා එයාට ඕන හැටියට ජීවත් වුණා අපි ඒ සතා අල්ලගෙන ඇවිල්ලා කිම්පස්සියයි කියමු පරිවේෂණ සඳහා කූඩුවක දාගන්න අර කූඩුවක දැම්මාම අර සතාට තමගේ නිදහස නැතිවීම ගැන මහා කම්පාවක් ඇති ඔහු එයාගේ හිස පිටේ ගහගෙන ජීවිතේ නැති කරගන්න පැරණි බෞද්ධ ඉතිහාසයේ තියෙන ඇට්‍රජෙක් රජා වනගහණයෙන් ඇට්‍රජෙක් අල්ලාගෙන ආවා ඇවිල්ලා ඇත්ගාලේ රජබුදුන් දෙමින් ඉතා හොඳට හැදුවා නමුත් අර ඇත ඇත්රජා කිසි දෙයක් අනුභව කරේ නැහැ රජුට තේරුණා නිදහස නැතිවෙන් ඇතිවෙච්ච හිතේ කම්පාව නිසා ආහාර පවන ගන්න රජා ඒ ඇත යැව්වා අපව මනගහණයට මිනිසටත් ඒ විදියයි මිනිසට කොච්චර සැප සම්පත් තිබුණත් කොච්චර යම් යම් හොඳ දේවල් ලැබුණත් හිතට නිදහසක් නැත්තම් ඒවයි වටිනාකමක් නැහැ මං ඊටම සරලව කතාවක් කියන්න පුංචි දරුවෙක් අම්මගේ අතේ අල්ලන් යනවා විනෝද ශාලාවකට විනෝද ස්ථානයකට යන අම්මා දරුවා අල්ලගෙන යනවා දරුවා කියන මට බැලුන්න ඕන මට රස කෑම ඕන මට ඇඳුම් පළඳින ඕන මට සෙල්ලම් බඩු ඕන මොනවාක්වත් දෙන්නේ නැතුව අම්මා අර මිනිස්සුන් මැදින් දරුවා අරගෙන යනවා දරුවා ගැත ගිලිහෙනවා දරුවා කෑ ගහන්න පටන් ගන්න සංවිධායක ඇවිල්ලා දරුවා සනසනවා ඔය දරුවට කෑ ගහන්න නැතුව ඉන්න මොනවද අපි දෙන්න ඕන බැලුන්න ඕනද රස කෑම ඕනද අම්මා පොරොන්දු අම්මා නොදි සේරම් දෙනවා නෑ මට අම්මා තමයි ඕන අර කොච්චර තිබුණත් දරුවාට අම්මා නිසා ලැබෙන සතුටක් ලැබෙන්නේ නැහැ මිනිසුන්ටත් ඒ වගේ මිනිසුන් කොච්චර හොඳට ජීවත් වුණත් නිදහස නැත්තම් ඒ නිදහසේ ඒ හැඟීමේ නැත්තම් ඒ කොච්චර දේ හම්බ වුණත් තෘප්තියක් නැහැ මේ අපේ රාජ්‍යයට තුන එකයි අපේ රාජ්‍යයේ නිදහස අපි පවා දුන්නට පස්සේ අපිට දැනුණා අයියෝ මේ නිදහස නැතුව මොනව තුරත් මොක් කරන්න අපි නිදහස තමයි ඕන කියන හැඟීම ඒ වෙලාවට ඇයන්නේ ඒක තව විදිහකට කිව්ද හැකි දැන් අපි තද සීතලෙන් ගැහෙනවා කියමු අන්නේ සීතලෙන් ගැහෙනකොට තමයි හිතන්නේ අර ගිම්මානේ උෂ්ණත්වය තියුණා නම් අපිට කොච්චර සනීපද කියලා මිනිසුන් නිදහස නැති වෙලා දුක් විඳිනකොට තමයි හිතෙන්නේ අනේ අපේ නිදහස තියුණා කොච්චර හොඳ කියලා අපේ රට තුනේ එකයි 1815 මාර්තු 2 වෙනිදා අපේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පවා දුන්නා යුනියන් ජැක් එක ඉංග්‍රීසි කොඩිය නැංගුවා සිංහ කොඩිය පහත් දැම්ම අපි අවුරුදු 2300කට වඩා කාලයක් තිබුණ නිදහස අපිට නැති වුණා. විජය රජුගේ පටන් ශ්‍රීකම් රාජසිංහ රජු දක්වා රජවරු 186ක් මහාවංශයේ චූලවංශයේ ඒ කාලාන්තරය ඇතිසි ලැබුණ නිදහස නැතු ගියා. මුලදි මේක ඒතරම් දැනුනේ නැහැ. නමුත් මිනිසුන්ට අර රජු යටතේ කොච්චර නීති රීති තිබුණත් රජු නැතුව තමන්ගේ නිදහස නැති වුණාම කම්පාවක් හැදුණා. ඒ නිසා තමයි නිදහස වටිනාක ආරම්භ වුණේ. අන්න ඒකයි නිදහසේ වටිනාකම. නිදහස නැති තැනදී තමයි නිදහසේ වටිනාකම ඉතා හොඳට පේන්නේ. ඒ නිසා අපේ නායකයොත් නිදහස
නැති වෙච්ච දායි දෙලම තමන්ට නැතුන් නිදහස ලබා ගන්න ඉතාම දැඩිසේ ධෛර්ය සම්පන්න ආකාරයෙන් ප්‍රයත්න දැරුව ජීවිතේ නොසක ඒ අවුරුදු 133 තුල 1915 පටන් 1948 දක්වා අපේ ප්‍රභු පවුල් වල හිටි මිනිස්සු හිටි හැටි අල්ලගෙන යනවා යරත් විජිත පාලකයෝ ඒගොල්ලන්ගේ ජීවිතයේ බේරෙනවද නැද්ද කියලා සැක සාමාන්‍ය මිනිහත් එහෙමයි අර යරත් විජිත පාලනේ පෙළඹවන විවිධාකාරයේ බටවෙම ඇවිල්ලා ගැමි යමක් කලයි කියලා සැකලු තැල්ලංගිල ජීවිතේ ඇති කරන මහා තර්ජන තිබුණා ඉතින් මේ අය අන්න ඒ නැති වී ගිය නිදහස ආපසු ලබා ගන්නට කළ සටනේ ප්‍රතිඵලය තමයි 1948 පෙබරවාරි 4 වෙනිදා අපිට ආපහු ලබා ගන්න හැකි නිදහස ලැබූ මොහොතේ ඒ අභිමානවත් වූ මොහොත සියසින් දැක ගන්නට තරම් වාසනාවන්ත වූ අය එඩ්වින් ආරියදාස මහතා ඒ අත්දැකීමයි ඔහු අපිට විස්තර කළේ 1915 මාර්තු 2 වෙනිදා අපිට නැති වී ගිය නිදහස අලිත් ලැබුණා ඒ 1948 පෙබරවාරි 4 වෙනිදා වාසනාවට ඒ නිදහස ලැබිච්ච ආකාරය දකින්ට මමත් ජීවත් වෙヒටි ආකාරයේ එදා නිදහස අපිට ලැබෙනු දැක්ක වැඩිහිටියන්ගෙන් එක්කෙනෙක් විය හැකි මම ඉතාම තරුණ වියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් අපේ විශ්වවිද්‍යාලයේ තිබුණේ ওই නිදහස් චතුරස්‍රයේ කිට්ටුව අපි කණ්ඩායමක් නම් කියන්නම් මහාචාර්ය විනී විතරණ මහාචාර්ය ශ්‍රී ගුණසිංහ ආදී එකට විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත අය ඉතා කැමැත්තෙන් ආවා මේ උත්සවය බලන්න නමුත් අපිට ඉතාම කිට්ටු වෙන්න ඉඩකට තිබුණේ නැහැ ආරක්ෂක කටයුතු නිසා නමුත් අපිට ඈත සිට දකින්න හැක්කුණා අර අපිට නිදහස ලැබුණ මොහොත මොනවද අපි දුටුවේ කියලා කියන්න අපිට පෙනුණා අර ඉස්සර ඉහළට නගවාපු ඉංග්‍රීසි කොඩිය යුනියන් ජැක් එක පහත දානවා පහත දාලා අපේ සිංහල කොඩිය උඩට නගනවා අපි දැක්ක කොච්චර වාසනාවන්ත දෙයක් දෙමි 1948 අවුරුදු 20 ගණන් වල තරුණ යුගයේදී මට තාමත් ඒ සිද්ධිය මතකයි අනික මේ කොඩියත් හරි ඓතිහාසික කොඩියක් මොකද 1815 මාර්තු 2 වෙනිදා පහත දැම්ම කොඩිය එදා අර ඉහළට නැගුවි කොහොමද ඒක උනේ මේක අහු වුණා අපේ දේශමාමක නායකයෙකුට ඩී.ආර්. විජයවර්ධන නෑ ඩී.ආර්. විජයවර්ධන මහත්තයා එංගලන්තේ ඉගෙන ගනිමින් හිටියා ඉගෙන ගන්නකොට මෙයාට චෙල්සි ආර්ථික ශාලාවේ ගබඩාවක තියලා මේ කොඩියක් අහු වුණා බැරි නම් අර ඓතිහාසික කොඩිය අන්න එතනට ගිහින් තියුණා කිසි කෙනෙකුට හිතා ගන්න බෑ කොහොම මේ කොඩිය එතනට ගියේ කියලා නමුත් මෙයා රහසේ ජීවිත නොතක අරගෙන ඇවිල්ලා තියාගෙන හිටියා එදා ඉහළ නැංගුවේ 815 පහත දැමු සිංහ කොඩියමයි ওই වගේ වීරයෝ හිටියා ඒ වීරයෝ ඉදිරිපත් වෙලා තමයි මේ නිදහස ලැබුවේ අපිට දැන් නිදහස ලැබලා අවුරුදු 71ක් වුණාන් පස්සේ ඒ වීරයන් ගැන අමතක වෙන්න තියලා තියෙනවා ඒකට කරන්න දෙයක් නැහැ නමුත් ඒ කාලේ ඒ ප්‍රභුත්වයේ හිටි නායකයෝ දිවි නොතකා තමයි මේ ව්‍යාපාරයට එකතු වුණේ හැමෝම එකතු වුණා පොන්නම්බලම් මරුණාචලම් පොන්නම්බලම් රාමනාදන් ඩී.එස්.එල් නායක ටී.වී. ජය මැලේ මුස්ලිම් දෙමළ සිංහල ඔක්කොම එකතු වෙලා තමයි මේ දුක විඳගෙන නිදහස ලැබුණේ මොකද ඒ කාලේ වැරදිලාවත් ඒ යටත් විජිතවාදීන් තිරුණා මෙයා නිදහස ගැන සටන් කරන්න යන කෙනෙක් කියලා ඒ මොහොතේම කිසි නඩුවක් කරකක් නැහැ ජීවිතේ නැති වෙන හෙන්රි ප්‍රේදීස් වැනි ජාති හිතයිසින් ටේක වුණා නමුත් ඒව නොතකා ඒ මිනිස්සු අර කන්නේ බොන්නේ ජීවිතේ නැති වේද කියන බියෙන් අපිට දැන් ඒක මතක නැහැ අවුරුදු 70කින් පස්සේ එහෙම තමයි සටන් කළේ සටන් කළා තව වීරෙක් හිටියා ඊ.ඩබ්ලිව්. පෙරමාත්මය මෙයාට ඕනකම තිබුණා මේ යටත් විජේන නිධාරින් කරන අපුරු දේවල් එංගලන්තේ ඉන්න යටත් විජේ ලේකම්ට කියන්න අර කිව්වහම අනිත් අය කිව්වා ඔයාට
එහෙම කියන්න යන්න ගියොත් ලිපිහෙ වාරික අස්සගෙන ඔයාට එංගලන්තයට නෙමෙයි යන තැනම එළවට යන්න වෙන කියලා. මෙයා කළේ මොකද්ද? පෙත්සම සපත්තුවේ පතුලේ දාලා මැසෙව්වා. ඉතින් යනකොට ගැටත් අර නිලධාරීන් පරීක්ෂා කළ බලනවා මේ නැවටනගෙන ඉස්සෙල්ලා. අහුනේ නැ වැරදිලාවත් අහුනා නම් එච්චර තමයි ජීවිතේ. මේ පෙත්සම ගිහිල්ලා දීලා යටත් පිටිත ලේකම්වරයාට පෙන්වා දුන්න මේගොල්ලන්ගේ දරුණුකම් ප්‍රතිඵලය මොකද්ද? ඒ දරුණු නිලධාරීන් ඉවත් කළා, මාරු කළා. එතෙන් පටන් තමයි අපේ නිදහසට යම්සි සේවනක් ලැබුණේ, යම්සි ක්‍රියාත්මක ශක්තියක් ලැබුණේ. අපි මෙදහත් මෙහෙම කල්පනා කරමු. මහා ඉන්දියාව නිදහස් රටනක් කළා. දස ලක්ෂයක් පමණ මිනිස්සු මැරුණා. දස ලක්ෂයක් පමණ. ඊගාට ප්‍රතිඵලය මොකද්ද? අර මහා ඉන්දියාව තෙකඩ වුණා. දෙකඩ නෙමෙයි තෙකඩ. තුනකට කැඩුණා. නැගෙනහිර පාකිස්තාන, ඉන්දියාව, බටහිර පාකිස්තාන. එහෙම ගිවිල්ලක් කළා තමයි ඒගොල්ලෝ නිදහස් ලැබුණේ. නමුත් අපේ මිනිස්සු අපිට අමතක කරන්න බෑ. අපේ මේ පුංචි රට ඒ මිනිස්සු ලව්වා කොටස් කරවාගෙන නැතුව ඒක අබද්ධ රාජ්‍යයක් හැටියට, එකම රාජ්‍යයක් හැටියට නිදහසට යොමු කරගත්තා ඒ අපේ දේශ මාමක මිනිසුන්ගේ දිවිනොතකා කළ කැපවීම. ඇත්තටම නිදහසේ අර්ථය මොකක්ද? අපි නිදහස සමරන්න ඕනේ කොහොමද? 1948 පෙබ්‍රවාරි මාසේ 4 වෙනිදා ප්‍රථම නිදහස ලැබීම සමරනකොට ලංකාව පුරාම ජනතාව උද්‍යෝගයට පත් වුණේ කවුරුවත් ඒ තරම් විශාල වශයෙන් ඒගොල්ලෝ සංවිධානය කළා නෙවෙයි. ඒ මුළු මහත් ජනකායටම දැනුණ ආවේග නිසායි වුණේ. නමුත් වර්ෂයෙන් වර්ෂයට දැන් අපි මෑතක සිට ඉතාම ක්‍රමවත් ලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රධාන උත්සව පවත්වනවා. පෙළපාලි, සංදර්ශන, සංගීත, ගායන, නැටුම්, වැයුම් සහිතව කරනවා. මං කියන්නේ අපි ඒවත් කරන්න ඕනේ. ඒවා නිදහස නැමැති උත්සවය ඒ ආකාරයෙන් පවත්වන එකත් සම්ප්‍රදායික ක්‍රමයක්. නමුත් ඊටත් වඩා බැරෑරුම් දෙයක් තියෙනවා. මේ අනුක්‍රමයෙන් මේ නිදහසේ ගෞරවය, නිදහසේ අගය මිනිස්සුන්ට ඉතිහාසයත් කාලයත් එක්කම අමතක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි දරුපරපුරට මේ නිදහසේ අගය පෙන්නලා සුහද සහජීවනයෙන් ඔවුනොන්හා සමග එකට එකතු වී මේ ලැබූ නිදහස විවිධාකාරයේ පටු වාද බේද නැතුව රැකගත යුතුයි කියන බැරෑරුම් ස්වර්ණමය පාඩම ගන්නන නිදහස දවස. සුහද සහජීවනයයි ආදර්ශය. එකට එකතු වී අපි අපේ අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමයි අපේ ක්‍රියාමාර්ගය. එදා ඉතාම ශ්‍රේෂ්ඨ නායකයෝ ආගම් බේද, ජාති බේද, කුලබේතනතක එකතුන එකතු වෙලා අපිට මේ ලබා දුන්නේ ඔවුන් ජීවිතය කැප කරලා අපිට මේ ලැබිච්ච ඒ නිදහසෙන් අවුරුදු 71ක් ගත වෙච්ච වෙලාවේ අපි ඒ ගැන නරුමවාදීව ඒ ගැන නොතකා හිටියොත් ඒක ජාතික වශයෙන් වැරදක්. ඒ නිසා අපේ වැඩිහිටියන්ගේ නායකයන්ගේ නිදහස් වගකීමක් තියෙනවා. ඒ තමයි වැඩෙන පරපුරට අපේ ආධාරයෙන් මේ ජීවිතය සකස් කරගන්න හදන තරුණ පුංචි බාල හැමෝටම කියා දෙන්න ඕන මෙහෙමයි අපි නිදහස ලබා ගත්තේ. ඒ නිසා පුතේ දුවේ අපි ඔවුනොන්හා සමග රණ්ඩු නොවි සුහත සහජීවනයේ අපි මේක එකට එකතු වී අවුල් බියවුල් නැතිව අපි මේ නිදහසේ ස්වර්ණමය අගය භුක්ති විඳිමු. ඒකයි අපි දිය යුතු ආදර්ශ පාඩම. ඒක පාසල් පාඩමක් වශයෙන් ඉගෙන යුතුයි කියන එකයි මගේ විශ්වාසය. අභිමානී වූ 71 වෙනි නිදහස් දින සැමරුම ආරම්භ වන්නට තව විනාඩි කිහිපයක් ඉතිරි වී තිබෙන්නේ. ඔබට පුළුවන් සියත රූපවාහිනිය ඔස්සේ සජීවී ලෙස ගාලුමෝදර පිටියේ සිට පැවැත්වෙන මේ අභිමානවත් වූ 71 වෙනි ජාතික දිනයේ සජීවී විකාශය සමග එක්වන්නට. එහෙමනම් ඔබට අපි ආරාධනා කරමින්
ඔබ සියලු දෙනාටම අභිමානනීය නිදහස් දිනයක් ප්‍රාර්ථනා කරමින් රටයි කාලෙන් සමගාමීව සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.